බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශවල පවතින රථවාහන තදබදය නිසා දෛනිකව රජයට රුපියල් බිලියන එකපාඩුවක් සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද පුංචිබණ්ඩාර මහතා උපුටා දක්වමින් සිලොන් ටුඩේ පුවත්පත මේ තොරතුරු වාර්තා කළා. පසුගියදා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දේශපාලක තුනක් පදනම් කරගනිමින් සිදු කළ පර්යේෂණ වාර්තාවකට අනුව ඉන්ධන දහනය, රියානතුරු, සේවා නියුක්තිකයින්ගේ වැඩ කරන පැය ගණන සහ පරිසර දූෂණය සඳහා වැය වෙතැයි අපේක්ෂිත දෛනික වියදම රුපියල් බිලියනය ඉක්මවනවා. ඒ අනුව බස්නාහිර පළාතේ මාර්ග තදබදය හේතුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 365ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවට ගණන් බලා තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන හා සැපයුම් දාම අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පැවසුවේ මාර්ග තදපදය අවම කිරීම සඳහා රජය විසින් පොදු ප්‍රවාහන සේවාවන් දියුණු තත්ත්වයට ගෙන ආ යුතු බවයි. අපේ රටේ අවුරුදු 50ක ඉතිහාසයක් ගත්තොතින් පාරවල් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම වන්තොට පොළවල් වරායවල් දියුණු වෙලා තියෙනවා. නමුත් දුම්රිය දියුණු වෙලා නැහැ. අද බොහෝ දෙනා බස් රථ ගැනත් කියන්නේ එදා අදට වඩා හොඳට තිබුණා. එතකොට මෙන්න මේ විකල්ප තුලින් තමයි බොහෝ රටවල් මේ ගොඩනැගෙන වාහන තදබදය කියන දේ විසඳගෙන තියෙනවා. ඉතින් අතිශයම ඉක්මනින්ම කළ යුතු දෙයක් තමයි අපේ තදබදය අඩු කරගන්න නම් දුම්රිය දියුණු කිරීම. ඒ වගේම දෛනිකව කොළඹ නගරයට රථවාහන දළ වශයෙන් 300,000ක් ඇතුළු වන අතර ඉන් 275,000ක් පෞද්ගලික වාහන බවද මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 55%ක ප්‍රතිශතයක් පෞද්ගලික වාහනවලින් කොළඹට පැමිණෙන බවයි. මේ තදබදය වැඩි වෙන්න නගරයක තියෙන ආර්ථික තරඟකාරීත්වයේ ගෝලීය වෙළඳපොලේ එන්න අඩු. ඒ වගේම නගරයක ජීවත් වීමේ තියෙන ආකර්ෂණීයභාවය අඩු වෙන. පරිසරයේ දූෂණය. එතකොට අපේ ආර්ථික ගමනට මේක දෙලින්ම ප්‍රශ්නයක් වෙනවා. ඒ හේතුවෙන් අපේ ආර්ථික ගමන සාර්ථක කරගන්න, අපේ ඒක පුද්ගලික ආදායම වැඩි කරගන්න, මේ නගර ජාත්‍යන්තර මට්ටමට ගේන්න නම් පැහැදිලිවම එක විකල්පයයි තියෙන්නේ. ඒ තමයි අපේ පොදු ප්‍රවාහනය දියුණු. වැය කාලෙන් කරගන්න ඕන තියෙන දේ විනාඩි 45ක් අනිවාර්යෙන්ම අපි වැය කරන්න ඕනේ. විකල්ප මාර්ග යොදවන්න ඕනේ. වාහන වැඩි යන්න පාරවල් නැහැ. තදබදයේ ඇත්තට අපි කාලේ හරි වටිනවා. කාලෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි කම කාලේ මිල කරන්න බෑ. දෙවිවල හන්දිය තමයි මේ තරම් ට්‍රැෆික් එක. අනිත් පැත්ත ඔක්කොම මේ වගේ නැහැ. කොයිලා යව ට්‍රැෆික් එක ඉවර වෙන්නේ නැහැ. පාර හරියට තියෙන්නේ බෑ. වාහන වැඩි නේ මහත්තු. අපි ගිල්ලෙන්නම්. තාමත් වරක් වෙලා තියෙනවා. මේ අතර අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය නොලැබීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම අපහසු වී ඇතැයි පොලිසිය පවසනවා. කොළඹ නාගරික රථවාහන කොට්ටාශය අධ්‍යක්ෂ සුමිත නිශංක මහතා සඳහන් කළේ රථවාහන තදබදය පාලනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මහනගර සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහාය අත්‍යවශ්‍ය බවයි. කොළඹ නගරයේ දිනපතා පැවැත්වෙන උද්ඝෝෂණද නගරයේ රථවාහන තදබදය වැඩිවීමට හේතුවක් බව පොලිසිය පවසනවා. දැන් අධිකරණ පුවත්. රියානතුරක් සම්බන්ධයෙන් අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේපණ්ඩාර මහතාගේ පුත් යශෝද රංගේපණ්ඩාර මහතා අද අපමත මුදා හැරියා. ඒ සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුට රුපියල් 50,000ක ශරීර රැපයක් නියම කළ අතර රියදුරු බලපත්‍රය අධිකරණයේ භාරයට ගනු ලැබුවා. පසුගිය 6 වෙනිදා අලියොම 12 කාලට පමණ ආරච්චි කට්ටුව කෝට්ට පිටිය මන්සන්තයේදී කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව සිදු වූ රිය අනතුරකින් ඔහු ඇතුළු තවත් පුද්ගලයෙකුට තුවාල සිදු වුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් බලාත්මක කිරීමට අභ්‍යාචනාධිකරණය අද නියෝග කළා. ඒ පෙත්සම අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු පී. පත්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදී තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් භාවිත කළේ යයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව එම නඩුව ගොනුකර තිබෙනවා. පෙත්සම යළි ලබන 25 වනදා කැඳවීමට නියමිතයි. ශුද්‍ර ණය ලබා දෙන සමාගමවලට එරෙහිව අද ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්ුණා. විරෝධතාකරුවන් පවසන්නේ ගැමි කාන්තාවන් ඉලක්ක කරගනිමින් අධික පොලියට ලබා දෙන මෙම ණය හෙසිය දිවි නසා ගැනීම සහ පෞල් සංස්ථාව බිඳවැටීම් සුලභ වී ඇති බවයි.
ශුද්‍රණය සමාගම් වලට එරෙහිව අද වවුනියාව ප්‍රදේශයේද විරෝධතාවයක් පැවතුණා. මෙහිදී විරෝධතාකරුවන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් දිස්ත්‍රික් ලේකම්වරයාටත් පෙත්සමක් බාර දුන්නා. නිරය වට්ටි වීදංගල් ශුද්‍රණය සමාගම් වල විධිමත් ක්‍රමවේදයක් හදන්න ඕනේ. අධික පොලියක් අය කරන නිසා අපිට ආපහු ගෙවන්න අමාරුයි. එංගල් නඩකද අඳ වැඩියංගල් වන්ද මුලතිව් ප්‍රදේශයේද ශුද්‍රණය සමාගම් වලට එරෙහිව උද්ඝෝෂණයක් පැවතුණා. මේ කිලිනොච්චි ප්‍රදේශයේදී ශුද්‍රණය සමාගම් වලට එරෙහිව ජනතාව විරෝධය දැක්වුවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹෙයි. පළමු තරගය සෞදි අරාබිය සහ සත්කාරක රුසියාව අතර. රතවාහන තදබදයෙන් දෛනිකව රජයට රුපියල් බිලියන එක පාඩුවක්. ලෙඩනිවාඩු දමා වැඩවැරූ පරිපාලන නිලධාරීන් රාජ්‍ය දේපල අපහරණේ. පළාත් සභා ඡන්දයට මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව. වර්ණේ අපිත් කියන්නේ වහම තියන්න ඕන කියන මතය ඉන්න දැන් කල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි පළාත් සභා මැතිවරණය බලාපොරොත්තු වෙන්නේ. සිව්වැනි දිනටත් ටැපල් සේවකයින් වර්ජනේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ග්‍රාම ශක්ති වැඩසටහන ඊයේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම ගම හදන ග්‍රාම ශක්ති වැඩසටහනේ අරමුණයි. ඊට සමගාමීව එහි පළමු වැඩසටහන පුත්තලම මහවැව මැදගුර ප්‍රදේශයේදී ඊයේ පැවැතුණා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ දහසයක් ආවරණය වන පරිදි ජනතා නියෝජිතයින් එකම ස්ථානයකට ගෙන්වා ඔවුන් සමග ජනතා ප්‍රශ්න සාකච්ඡා කළ අතර එම අවස්ථාවේම ඊට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. මේ විදුලිය ප්‍රශ්නේ විසඳලා දෙන්න ස්ථිර වැඩපිළිවෙලක් මම සකස් කරනවා. ඒ වගේම ඔය මේ අලවිය පිළිබඳව පිටරටින් ගේන පළතුරු සහ ඔය කියපු අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සම්බන්ධයෙන්ුත් මම ඉක්මනින්ම වැඩපිළිවෙලක් ගන්නවා. මම පහුගිය දවස්වලත් මේ ගැන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ නිසා මගේ බලාපොරොත්තුව පිටරටින් ගේන විශේෂයෙන්ම පළතුරු සඳහා ඉහළම බද්දක් ඇති කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පිටරටින් ගේන පළතුරු අඩු කරන්න. රුපියල් 30,000 50,000 අතර පරාශයක විහිද යන බහුවිධ රාජකාරී දීමනාවක් වෙනුවෙන් අද දිනේ ලෙඩනිවාඩු දමා රාජකාරී වලින් වැළකුණු ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් නිලධාරීන් අතරින් පිරිසක් අද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත පැමිණ විෂය භාර අමාත්‍යවරයාට සංදේශයක් භාර දුන්නා. ඒ අදාළ බහුවිධ රාජකාරී දීමනාව ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉකුත් අඟහරුවාදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබියදී ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයට අනුව එම සංගමය දීමනාවක් උදෙසා වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. පරිපාලන ධාරීන් කියන්නේ මේ රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්. එය දීමනාවක් වැඩි කරන්න කියලා අපෙන් ඉල්ලුවා. ඒ සම්බන්ධව කැබිනට් පත්‍රිකාව පහුගිය සතියේ මා කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරා. ඒ කැබිනට් පත්‍රිකාව සම්බන්ධව ගරු ජනාධිපතිතුමාගෙත් ගරු අගමැතිතුමාගෙත් කැමැත්ත ප්‍රකාශ කරලා ඒක ලබලා දෙන්න ඕන කියන මතයේ ඉඳලයි එතුමන්ලගේ කරුණු ඉදිරිපත් කරලා තිබ්බා. ඒ සඳහා කොමිටුවක් පත් කළා. මේක අපි පිළි අරන් තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව එයාගේ ඉල්ලීමක් පිළි අරන් තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කොමිටුවක් පත් කළා. ඉතා කෙටි කාලෙකින් එක ලබලා දෙන්න අපි කටයුතු කරනවා. මම හිතන්නේ රාජ්‍ය නිලධාරීන් මේකට කලබල වෙන්න ඕනේ නැහැ. අපි දන්නේ නැහැ අනිත් ඒවා පස්සේ වගේ මේක පිටිපස්සේ මොකක් හරි දෙනවද කියලා. අමාත්‍යවරයාගේ පමණක් නොව කැබිනට් මණ්ඩලයේම අවධානය යොමු විය යුත්තේ පිටුපසින් ඇත්තේ කුමක්ද යන්න සෙවීමට නොව පරිපාලන නිලධාරීන්ගේ බහුවිධ රාජකාරී අර්ථ නිරූපණය කර ගැනීමටයි. මේ සෑම නිලධාරියෙකුම පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය වී සිටින්නේ බහුවිධ රාජකාරියක් ඉටු කිරීමට මිස
නිශ්චිත වෘත්ති සේවාවක් රජයට සැපයීමට නොවේ. පරිපාලන සේවා නිලධාරීන්ට බහුවිධ රාජකාරී ඉටු කිරීමට හැකිව තිබෙන්නේ. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදී වෘත්තීය වේදීන්ගෙන් ලැබෙන දායකත්වය යටතේයි. එබැවින් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වී සිටින වෘත්තීය වේදීන් උදෙසා ලබා දෙන වෘත්තීය දීමනාවන්ට සමාන බහුවිධ රාජකාරී දීමනාවක් පරිපාලන නිලධාරීන්ට ලබා දීම සම්බන්ධයෙන් වෘත්තීය ප්‍රජාවන් අතර නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්විය නොහැකි. එමෙන්ම සමස්ත රාජ්‍ය සේවයට බලපාන 2006 අංක 6 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීමට ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව වැඩ කටයුතු කෙරමින් තිබියදී නිලධාරීන් 2376 දෙනෙකු වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 800ක බරක් දරමින් දීමනාවක් ගෙවීම සඳහා සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වීමම රාජ්‍ය පරිපාලනයේ අවුලක්. ලෙඩ නිවාඩු දමා රාජකාරී වලින් ඉවත්ව සිටි අද දිනේදී රාජ්‍ය දේපල පරිහරණය කිරීම පරිපාලන සාරධර්ම වලට පමණක් නොව මහජන දේපල පනතට පටහැනි බව දැන හෝ නොදැන මේ පිරිස අද අමාත්‍යවරයා වෙත සංදේශ බහර දීමට පැමිණ සිටියේ රජයට අයත් රථවාහන වලිනුයි. තැපැල් සේවක වැඩ වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් දිවයිනපුරා තැපැල් කාර්යාලව ගොඩගැසියටි ලිපි ප්‍රමාණය 113ක්. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය එකමුතුවේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් මෙතෙක් විසඳුමක් නොලැබුණු බවයි. පසුගිය සඳුදා දිනයේදී තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයද සහාය පළ කළා. මේ අතර අද තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. තා වගකීමෙන් කියනවා කිසිදු තැනක කිසිදු අවස්ථාවක තැපැල් පෞද්ගලිකකරණය කිරීම සඳහා කිසිදු තැනක සාකච්ඡා කළවත් එහෙම දෙයක් හිතලවත් නැහැ. ඉතින් මේක නමුත් මේක සමාජිකෙන්ද ගිහිල්ලා තියෙනවා. අපි වෘත්ති සමිති නායකයෙක් දැනුවත් කරා. එහෙම එකක් නැහැ කියලා. මොකද ආකර්ෂණීය වගන්ති. ඉල්ලීම් සාධාරණයි. නමුත් වර්ජනය මේ වෙලාවේ අසාධාරණයි. ඒක මම ප්‍රසිද්ධියම කියනවා මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මේ මායි ගත වෙන 7 වෙනි අවුරුද්ද ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ සාධාරණයි. අපි ලේකම්තුමත් මමත් අමිතුමත් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි ඒවා අපිට තනියම තීරණ ගන්න බෑ. මේ රටේ ප්‍රතිපත්තිය තියෙන යනු කාරණා යොමු කරලා තියෙනවා. පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද මාස 6ක සිරදඬුවමක් නියම කළා. පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට මෙම දඬුවම් නියම කෙරුණේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට සාපරාදී බලහත්කාරයේ පෑම සහ අධිකරණයට බලහත්කාරයෙන් කඩාවැදීම යන චෝදනා දෙකට වරදකරු කරමි. එම චෝදනාවලට වෙන්වෙන්ව මාස 6 බැගින් වසරක සිරදඬුවම් ලබා දුන් අධිකරණයේ ප්‍රකාශ කළේ එම සිරදඬුවම් මාස 6කින් එකවර ගෙවී යන බවයි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා ගලකොඩත්තේ ඥානසාර හිමියන්ට නියෝග කළා. එම වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 3ක ලිහිල් සිරදඬුවම් සහ රුපියල් 3000ක දඩයක්ද නියම වනු ඇති. මාධ්‍යවේදී ප්‍රකිද් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට හමුදා බුද්ධි අංශනිල් දහරින් 2016 වසරේ ජනවාරි මාස 25 වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ උන්වහන්සේ අධිකරණයට බලහත්කාරයෙන් කඩාවැදී තිබුණා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සමග වන වෙළඳ ගිවිසුමෙන් රටට අහිතකර ප්‍රතිඵල අත්වන බව අප අනාවරණ කළා. මේ පිළිබඳව අපි අද තවදුරටත් විමසා බලන්න සූදානම්. ඒ සඳහා අපිත් එක්ක ඉන්නේ විද්වත් වෘත්තිකයින්ගේ ව්‍යාපාරයේ තාක්ෂණ කමිටු සම්බන්ධීකාරක අරුණකාන්ත බණ්ඩාර මහතා. අයිබුවන් ඔබට. මේ ගිවිසුමට ඇයි ඔබතුමන්ලා විරුද්ධ? මේ දක්වා අසං කරලා තියෙන ගිවිසුම් වලින් ඉතාම භයානකම ගිවිසුම මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම කරලා. වෙනත් රටවල් මේ ගිවිසුමක් අත්සන් කරන්න කලින් යම්කිසි කරුණු විභාග කිරීමක් කරනවා. මේ රටවල් තමන්ගේ ආර්ථිකයේ අතිරික්තයක් තියෙනවද, කිසියම් ශේෂපත්‍රයක් තියෙනවද, මෙවැනි ගණනය කිරීමක් කරලා තමයි වෙළඳ ගිවිසුම වලට එළඹෙන්නේ. අපේ රට එහෙම කිසිම දෙයක් කරලා නැහැ. මේ ඉන්දියානු වෙළඳ ගිවිසුමේදී
ඔවුන් අර්ථ දැක්වේ ඒ කාලේ අපි ඉන්දියාවට අපනයන කරේ ඩොලර් මිලියන 50යි ඉන්දියාව අපිට ඩොලර් මිලියන 500ක බාණ්ඩ අපනයන කරා මේ රටට මේ තියෙන වෙළඳ පරතරයේ පියවීම සඳහා කියන කාරණ ඉතාම පැහැදිලිව කියමින් තමයි මේ ගිවිසුම අසං කරේ දැන් අසං කරාට පස්සේ සිදු වෙලා තියෙන මොකද්ද අපි 50 තිබ්බ එක ඩොලර් මිලියන 450ක් අපනයන කරනවා ගොඩක් ජාති අපේ නිෂ්පාදන නෙවෙයි මේ රටේ වරාය හරහා ඇවිල්ලා ඉන්දියාවට යවන දේවල් ඉන්දියාව අපිට අපනයන කරනවා ඩොලර් මිලියන 3500ක් දැන් වෙළඳ පරතරයේ 3000යි ඉස්සර තිබ්බේ 450යි දැන් 3000යි මලී සමරවික්‍රම ඇමතිතුමා සහ සුජීව සේරසිංහ ඇමතිතුමා ඇතුළු මේ අමාත්‍යාංශ නිලධාරි මණ්ඩලය සමග සාකච්ඡාවලට අපි ගියා එතෙන්දී ඇමතිතුමා බොහොම පැහැදිලිවම කිව්වා මේ ගිවිසුම නිවැරදි නියාමන යාන්ත්‍රණය නම් ස්ථාපිත කිරීමෙන් තොරව අස්සම් කරන්නේ නැහැ ඒ වගේම අපිව දැනුවත් නොකර අස්සම් කරන්නේ නැහැ කියලා තේ විවෘතම් පොරොන්දු වුණා උදාහරණයක් විදිහට මම ඔයගලන්ට අවශ්‍ය නම් අස්සම් කරන්න පෙර මේ ගිවිසුම ඔයගලන්ට ලබා දෙන්නම් කියලා කිව්වා. එහෙම කිව්ව ඇමතිතුමා මේක කිසිදු ඒ කරුණු සම්පූර්ණ කරන්නේ නැතු. එතුමා ඒක අපිට පෞද්ගලික කිව්ව දෙයක් නේ. මාධ්‍යිනුත් මේ රටටම මේ ප්‍රතිපත්ති ප්‍රකාශ එලි දැක්වා. මෙහෙමයි මේක අස්සම් කරන්න කියලා. ඒ කිසිදු දෙයක් කරන්නේ නැතුව එතුමා අස්සම් කළා තියෙනවා. දැන් පළතුරු වල ඊයේ ජනාධිපතිතුමා කිව්වා පළතුරු සඳහා නැවත බදු පනවලා මේ ආනයනයන් සීමා කරනවා කියලා. නමුත් මේ ගිවිසුම මේ තියෙන්නේ ඒක නෙවෙයි. ඒකට සම්පූර්ණ විරුද්ධ දෙයක්. ඒමයි මේකේ තියෙනවා V තිරුබදු අවුරුදු 10කින් අහිමි කරනවා ඉවත් කරනවා කියලා මේ ගිවිසුමේ සඳහන් කළා. මේ ගිවිසුම අසං කළ දවසේ ඉඳන් අවුරුදු 10ක් ගියාට පස්සේ ඕන කෙනෙකුට තීරුබදු නැතුව වී ගෙන්නන්න පුළුවන්. නෑ මේ ගිවිසුමේ තවත් දෙයක් තියෙනවා. මේ දිවසේ 8 වෙනි වගන්තිය යටතේ තියෙනවා. මේ සඳහන් භාණ්ඩවල බදු ඉවත් කිරීම ඒක පාර්ශ්වයේ කිසියම් පාර්ශ්වයකට ඕනනම් කලින් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අගමැතිතුමාට හෝ මලි සමරවික්‍රමතුමාට හිතුනොත් එහේ මේක දැන් ලබන මාසේ ඉඳලම වැඩේ මේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කැබිනට් අනුමැතියක් අරගෙන පුළුවන්. ගිවිසුමක් අසං කරලා ඒ කාලවකවානුවට අවුරුදු 10කින් පස්සේ කැබිනට් මණ්ඩලයටවත් ජනාධිපතිතුමාටවත් මේක WTO සහ ගැට් සම්මුතියට අදාළ ජාත්‍යන්තර නීතියක් බවට පත් වුණොත් කවුරුත් ආනයනය කරන එක වළක්වන්න බෑ. එකක් මේ අපේ රටේ දක්ෂ සහ අවංක නිලධාරීන් නැහැ. මේ බොහොම හොර තක්කඩි අය තමයි මේ සඳහා සාකච්ඡා කරන්න යන්නේ. කලින් මේ රටේ පාලනයක් තියෙනවා දැක්කා ඒගොල්ලෝ යටිතල පහසුකම් වලින් විශාල මුදල් වංචා කරා. නමුත් මේ වර්තමාන පාලනය අපිට පේනවා ඒ කළු සල්ලි ගොඩනැගීම කරන්න හදන්නේ ට්‍රේඩින් වලින් වෙළඳාමෙන් මේ රටේ වෙළඳාම නිදහස් කරලා මේ රටේ තියෙන පවතින ආර්ථිකයේ තියෙන තත්ත්වෙත් කඩාකප්පල් කරලා කිසිදු වග විභාගයකින් තොරව ශේෂ පත්‍රයක් පිළිබඳව අපේ රටේ ආර්ථිකය පිළිබඳ කිසිදු විභාගයකින් තොරව තමයි මේගොල්ලෝ මේ ගිවිසුම් වලට යන්නේ වෙළඳ ප්‍රතිපත්තිය කියලා එකක් ගියවුරුද්දේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේකේ කියලා තියෙනවා කෘෂිකර්ම ලංකාව ඓතිහාසික කෘෂිකර්ම රටක් කෘෂිකර්මය ආරක්ෂා කරන්න ඕනේ ඒ විදිහට තමයි සැලසුම් හදන්න ඕනේ කියලා එකතැනක කියලා අනිත් පැත්තෙන් මේගොල්ලෝ වී වලට බදු අයින් කරන්න යෝජනා කරනවා උග්ගස් වලට බදු අයින් කරන්න යෝජනා කරනවා කිව්වා මේක ජාතික වෙළඳ ප්‍රතිපත්තිය අනුව මේ කටයුතු කරන්න කියලා ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කියන එක මේ නිමේෂයක් මොකද ඒ ප්‍රතිපත්තිය ඇමති කෙනෙක්ගෙන් ඇමති කෙනෙකුට ආණ්ඩුවකින් ආණ්ඩුවකට වෙනස් කරන්න පුළුවන් අපි වෘත්තයේ කිව්ව මේ ඉල්ලන්නේ ඊට වඩා වෙනස් දෙයක් අපි ඉල්ලන්නේ මේ සඳහා නියාමන යාන්ත්‍රණයක්. අද මේ රට කවදා හරි කොන්ද පණ ඇති උපාය මාර්ගික නායකයෙක් බලයට ආවට පස්සේ මේ රට සංවර්ධනය කරන්න බෑ. ගිවිසුම් වලින් බැඳලා හිර කරලා තියෙනවා ලතින් ඇමරිකාව වගේ. ඒ රටේ වනාන්තරත් ආයිති තෙල් සමාගම් වලට දැන් ඊ පෙරද වෙනිසුවේලාවේ තිබුණ නඩුවේ ඇමරිකානු කොනකොපිලිස් සමාගම ජයගත්තා. මොකද කලින් හමුදා පාලකයෝ මේ ගිවිසුම් රට පාවලා දෙන විදිහට අස්සම් කරලා තියෙනවා. ඔබට නම් කරලා කියන්න පුළුවන්ද මේකට වාක්‍යුත් වෙන මේ අය කියලා මම නම් කරන්න දෙයක් නැහැ මේවා උඩින් හෝ යටින් මෙහෙවන අයට මම නැවතත් කියනවා ප්‍රතිලාභ මේ ලෝකෙ කොහේ හරි තැනක තැම්පත් වෙනද ගිවිසුම් වලට විරුද්ධ නැහැ නමුත් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ඇති කරගත් වෙනද ගිවිසුමෙන් රටට අත්වන ප්‍රතිලාභයක් නැහැ ඒක තමයි වෘත්තීය වේදීන්ගේ මතය අදහස ජනතාව මේ පිළිබඳව අවදියෙන් පසුබිය යුතුයි ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ ප්‍රදේශයේදී අද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක ඉදි කිරීම සඳහා මුල්ගල් තැබුණා. එම උත්සවයෙන් අනතුරුව මාධ්‍ය දහස් දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ජනාධිපතිතුමනි දැන් මේ දවස්වල අපි දකින විශේෂයෙන් පාතාල කණ්ඩායම් නැගිටි සමාජයේ විවිධ අසාධාරණකම් වල එවනට තුවක්කු අරගෙන වාර්තා වෙනවා. ඇත්ත වශයෙන්ම මේක භයානක තත්ත්වයක්. රජයේ මූලික වගකීම තමයි මිනිසාට ආරක්ෂාව ලබා දෙන්න. තමන්ගේ පුරවැසියන්. ඒ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඉතින් පොඩි දෙයකට මිනි මරණ තත්ත්වයකට වෙඩි තියන තත්ත්වයකට තුවක්කුවක් ගන්න තත්ත්වයකට පලි ගන්න තත්ත්වයකට පත් වෙලා. ඉතින් මං හිතන්නේ නායකයෝ ආදර්ශවත් වුණා නම් ඊට වඩා හොඳයි. එතකොට පල්ලෙහාට සමාජයට මේක ගලා යනවා. අද වෙලා තියෙන්නේ අද මේ තියෙන තත්ත්වයට පොලිසිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී පොලිසියේ
ව්‍යාකාරීත්වය පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් රටේ ජනතාවට. ඉතින් ඒක පොලිස්පතිවරයා වග කියන්න ඕන සෑහෙන දුරට. පිළියන්තන මාත්‍ය මහා විද්‍යාලයේ පැවති ගුරු උපහාර උරලකට සහභාගී වීමෙන් අනතුරුව මාත්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා. ගැන අහන්න පවා ලැජ්ජා වෙන්න ඕනේ අපි වගේ දේශපාලකින්ගේ. මම බොහොම පැහැදිලිව කියනවා බැඳුම් කරගෙන විතරක් නෙවෙයි, හැවන් ගාඩ් කියන නීති විරෝධී ආයතනය, ඒ නීති විරෝධී ආයතනයට නාවික හමුදාවට අයත් දේපොළ සහ මුදල් බාර දීලා කෝටි ප්‍රකෝටි ගණන් මේ රට පාඩු කළා. අද නාවික හමුදාවට දවසකට කෝටියක ආදායම එනවා. එදා එක ගියේ ඇවන් ගාඩ් එකේ සාක්කුවට, ගෝටාබේලාගේ සාක්කුවට. ඇවන් ගාඩ් එකේ සල්ලි අරගෙන පහුගිය කාලේ මහමැතිවරණ කරපුවා ඇවන් ගාඩ් එකේ සල්ලි වලින් ප්‍රකාශ කරන අයවත් හෙළිදරව් කළ යුතුයි. ඒ වගේම රත්වත්තලට අයිති එන්ට්‍රස් සමාගම, ඒක ඔය කියන පර්පචුවල් ටෙෂරිස්ටත් වඩා යෝධ වංචාවක් මේ රටේ අත්සාධක අරමුදලේ කළා බිලියන 12ක එක දවසයි හිරේ හිටියේ. ඒ එන්ට්‍රස්ට් එක සහ එන්ට්‍රස්ට් එකෙන් යපිච්ච පිරිස් පිළිබඳවත් වහාම හෙළිදරව් කරන්න ඕනේ මන්ත්‍රීලා. ඒ නිසා මේක ඇලෝසියස්ලාගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, රත්වත්තලා සේනාධිපතිලා වගේ මේ රටේ ජාවා අලංකාර පන්තියේ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම නොබෙල් සමාගම හරහා කරපු ගල්ලඟුරු වංචා, රාජපක්ෂලාගේ දරුවලව යව්වා අහසට චන්ද්‍රිකා, රටේ ලංකා විදුලි බල මණ්ඩලයේ සල්ලිවලින් ඒ සියලු දෙනා ගැනම පරීක්ෂණ කරලා රටට එළිදරව් කරන්න ඕනේ. ඒ ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දීපු රාජපක්ෂ පවුලේ අය ඇතුළු සියලු දෙනාගේම නාමලේඛන ඉදිරියට දැමීම කථානායකතුමාගේ වගකීමක්. සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය සේවකින් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත ගම්මානයේ සඳහා මුල් කරතැබීම අද තිස්සමහරාමේදී සිදු කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ ඉදිවන 770 වන ගම්මානය මෙයයි. තිස්සමහරාම ජෝල්පල්ලම් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙම සේවක සෙත්කම ගම්මානය නිවාස 25කින් යුක්තයි. මේ සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ නිවාස ණය මුදලක් ද ලබා දීමට නියමිත වනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් නිවාස ලාභීන් සඳහා ඉඩම් හිමිකම් පත්‍රයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවුණා. අලුත් විදිහට හිතලා ගමනක් යනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමයි, උතුරු කොරියාවේ කිම් ජොං උන් කියන නායකයයි ඒ දෙදෙනාගේ මතිමතාන්තර ආකල්ප දර්ශනය, ඒ වැඩපිළිවෙල කුමක් වුණත් එඩිතරව සම්ප්‍රදායට පයින් ගහලා අර ගතානුගතික චින්තනයන් දර්ශනයන් පැත්තකට වීසි කරලා ආසියානු කලාපේ සහ ලෝකසාම ගමනේ අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ඉතුමන්ලා එඩිතර පියවරක් ගත්තා වගේම රටක් හැටියට අපිත් මේ රටේ ක්‍රියාත්මක වෙන ආර්ථික සමාජීය ඒ හැම අතකින්ම මේ සිදුවෙන මේ පරිහානිය නතර කරගන්නට අපි රටක් හැටියට එකතු වෙන්නට. මහනුවර ගන්නවරු ප්‍රදේශයේ පැවති කෘෂිකර්ම යොදහරින් දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා. අපි සූදානම් වෙනවා, අපිත් කැමති පළාත් සභා මැතිවරණය. අපිත් කියන්නේ වහම තියන්න ඕන කියන මතය ඉන්න. දැන් කල් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අවුරුද්දේ අපි පළාත් සභා මැතිවරණය බලාපොරොත්තු වෙන්නේ. නෑ, එහෙම කවුරුවත් එක්ක එහෙම තාම එකතු වීමක් ගැන කතා කරලා නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු කරගන්න බාධාවක් නැහැ. කවුරු හරි කැමැත්තක් දක්වනවා නම් පක්ෂ අපි එකතු කරගන්නවා. දැන් තමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂ ගණනාවක් එකතු වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා. අපි තව කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක අපිට ගැළපෙනවා නම් අපි කටයුතු කරනවා. හරයයි මෙහිදී විරෝධතාකරුවන් මහ බැංකුවට ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බාර දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට පෙත්සමක්ද ලබා දුන්නා. පී.වි. මංජුලා කුමාරි පොළොන්නරුව ප්‍රදේශයේ විවිධ පන්නේ බෑග් සහ පාසල් නිලැඳුම් නිෂ්පාදන ආයතනයක හිමිකාරණියක්. කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය මේ වන විට සේවකයන් කිහිප දෙනෙකුගේද සහය ඇතිව පුළුල් කර තිබෙනවා. ජීවිතයේ විවිධ බාධක මැද ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණි මංජුලා සිය අතීතය පිළිබඳව සිහි කළේ මෙලෙසින්.
මම ව්‍යාපාරයට පැමිණුනේ පාසල් බෑග් නිෂ්පාදනයේ ඒ මගේ අක්කා නිසා මගේ අක්කා චන්ද්‍රිකා වීරසිංහ ඒ අක්කා කරේ වෙන කෙනෙක් කපලා දෙන බෑග් එකක් ගෙදර ගෙනල්ලා මහලා ගිහින් දෙන එක මම අක්ක ළඟට ගිහිල්ලා බෑග් එක මහන විදිය බලාගෙන හිටියා බලාගෙන ඉඳලා මම බෑග් එක පුරුදුනා පුරුදුනාට පස්සේ මට පුළුවන් වුණා වෙළඳපොලේ තියෙන ඕනෑම බෑග් වර්ගයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව මට ලැබුණා දැන් ජනතා හඳ විශේෂාංගය බෙලියත්ත නලකම ජලපොම්පාකාරයෙන් පානීය ජලය සැපයන ගම් රැසකට වසර 3ක පමණ සිට නිසි පරිදි ජලය නොලැබෙන බව ගම්වාසීන් පවසනවා. අප වාර්තාකරු සඳහන් කළේ කදුරු පොකුණ ගොඩැල්ලවෙල උනාකුරු යන ප්‍රදේශවල පවුල් 100කට වැඩි පිරිසක් ඉන් පීඩාවට පත්ව ඇති බවයි. බොන්න කරන්න මේ හරිය ලින්දක් නැහැ. නාන්න යන්න තැනක් නැහැ. ඉතින් දරුවන්ට ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. පන්ති යන්න විදිහක් නැහැ. කන්න වේල හොයාගත්තට මහත්තයෝ අපිට දැන් වතුර වේල තමයි හොයාගන්න බැරි වෙන්නේ. තිස් ඉඳලා අපිට වතුර නැහැ මහත්තයෝ. ඒ වුණාට අපි බිල් ගෙවන හුලං වලට රුපියල් 500 පැනලා බිල් එනවා. ඉතින් අපිට මේක දරා ගන්න හරි අමාරුයි. වතුර අපි කන්න ජල සම්පාදනයට කෝල් කරාම කියනවා බට කැඩලු. අවුරුදු 3ක් තිස්සේ කැඩෙන බටේ මොකද්ද කියන එක අපිට තේරුමක් නැහැ මහත්තයෝ. ජල සම්පාදන මණ්ඩලයේ බෞසමකින් ජලය ලබා තුන්නද ඒ ප්‍රමාණවත් නොවන බව ගම්වාසීන් පෙන්වා දෙනවා. දවස් 12ක් විතර වෙනවා කොහොමවත් නැහැ. උසරෙන් පොඩ්ඩක් ගෙනත් දෙනවා ඒ වතුර ටික තමයි පාවිච්චි කරන්නේ අපි ඉතින් හැමතිස්සෙම ටැප් පැරනකොට හුලං යනවා ඊගාට බිල එනවා 900 ගණන් එසමගින් ප්‍රවෘත්ති අවසන් අයබෝවන්